මේ වඩියෝකෙන් කියන්න යන්නේ කොහමද Windows 10 ඔරිජිනල් වර්ෂන් එක හරියට Microsoft site එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මේකට අපිට කරන්න තියෙන වෙබ් බ්‍රවුසර් එකෙන් ගිහිල්ලා Google එකේ Windows 10 කියලා සර්ච් කරන්න. මෙතනදී රිසල්ට් එකක් එනවා Microsoft.com site එකේ download Windows 10 disk image කියලා. අපි මේ වෙබ්සයිට් එකට ගිහින් මේකේ තියෙනවා download Windows 10 update now ඒ වගේම download tool now කියලා. ඉතින් අපි දැන්ට තියෙන Windows එක අපි අප්ඩේට් කරනවා නම් අපිට පුළුවන් update now දෙන්න, එහෙම නැත්නම් අපිට පුළුවන් download tool now දෙන්න මේ Windows download කරගන්න. ඉතින් මම මෙතන download tool now දෙනවා. ඊට පස්සේ මේ විදිහට media creation tool කියලා පොඩි software එකක් අපේ machine එකට download වෙනවා. අපි මේක download කරගෙන මේක open කරගන්න ඕනේ. මේක open කරගත්තාම ඔය වගේ wizard එකක් run වෙනවා. අපිට පුළුවන් මෙතනදී මේ license terms accept කරන්න. ඊට පස්සේ අපිට ඕන දේ අපිට ඕනේ මේ machine එක update කරන්නද එහෙම නැත්නම් අලුත් media එකක් හදන්නද. ඉතින් අපි මෙතන download කරන ඉඳ අපි create installation media for another PC දාන්න. ඊට පස්සේ අපිට ඕන version එක මෙතනෙත් තෝරන්න ඕනේ. මෙතන language එක, edition එක, ඒ වගේම architecture එක. ඉතින් මම මෙතන මේ machine එකේ හැටියට automatically දැන්ට තියෙන windows එක පෙන්නනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ tick එක අයින් කරලා අපිට අවශ්‍ය language එක මොන windows එකද ඕනේ. ඉතින් මේ windows 10 එක ඇතුලේ pro home දෙකම include වෙනවා. එහෙම නැත්නම් සමහර දෙනෙක්ගේ තියෙනවා මේ windows 10 home single language edition එක. ඒ අයට පුළුවන් මේ version එක දාන්න. එහෙම නැත්නම් windows 10 තියන්න පුළුවන්. මේක 64 bit දානවා නම් 64 bit, එහෙම නැත්නම් 32 bit. මේ දෙකම both දැම්මොත් iso file එක gigabyte 5යි 6යි වගේ size එකක් වෙනවා. ඉතින් එහෙම කැමති නම් එහෙමත් හදා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් install කරන තැනදී 64 bit ද 32 bit ද කියලා තෝරලා installation එක කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් අපිට අවශ්‍ය version එක මෙතනදී තෝරලා next කරන්න. ඉතින් මෙතනදී අහනවා USB flash drive එකක් දාන්නේ එහෙම නැත්නම් iso file එකක්ද හදාගන්නේ කියලා. ඉතින් මේක දාන්න අපි USB flash drive එකක් ඕන මෙතන පෙන්නන ඉඩත් එක්ක. ඉතින් මේ විදිහට හදාගත්තොත් අපි pen drive එක format කරොත් ඒ files ටික නැති වෙනවා. ඒක හින්දා අපි iso file එකක් හදාගන්නවා ඉස්සරහට DVD එක write ගන්න, එහෙම නැත්නම් bootable pen drive එකක් හදාගන්න ඕන හින්දා. ඉතින් ඒක හින්දා iso file එක දාලා next කරනවා. ඊට පස්සේ මේ විදිහට අපේ iso එක save ගන්න ඕන path එක අහනවා. අපිට පුළුවන් අපි කැමති ඉඩ තියෙන තැනක අපි ටෝන ෆයිල් නේම් එකක් දීලා මේක සේව් කරගන්න. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේක ඩවුන්ලෝඩ් වෙන්න අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අනුව මේකට යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් මේකට 3GB විතර ඉඩක් යනවා, 3.5 විතර. ඉතින් අපි බලමු මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ කොහොමද රයිට් කරගන්නේ, ඒ වගේම පෙන් එකකට දාගන්නේ කියලා. හොඳයි, ඔන්න දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ මේක වෙරිෆයි වෙලා අපේ ISO ෆයිල් එක හැදෙනවා. හරි, මේ විදිහට අපේ ෆයිල් එක හැදෙනවා ඩෙස්ක්ටොප් එකේ ISO ෆයිල් එක. මේක අපිට ගියොත් 3.38GB තියෙනවා. ඉතින් මෙතන තියෙනවා burn this file to a DVD කියලා. ඉතින් මෙතන ෆයිල් එක අපිට ක්ලික් කරොත් මේ ෆයිල් එක තියෙන තැන බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් DVD burner එක කෙලින්ම open කරන්න. ඊට පස්සේ මේ විදිහට open කරාට පස්සේ අපිට පුළුවන් අපි empty disk එකක් අපි DVD writer එකට දාලා ඒ DVD burner එක මෙතනින් තෝරලා burn කරගන්න. ඉතින් ඔය විදිහට තමයි DVD එකට මේ ISO එක write කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක finish කරන්න මේ software එකෙන් download කරගත්ත catch file ටික මෙතනින් delete වෙනවා. හරි, ඊට පස්සේ අපි බලමු මේක කොහොමද flash drive එකට හදාගන්නේ කියලා. ඉතින් මේකට අපිට use කරන්න පුළුවන් එක එක software තියෙනවා. ඉතින් මම මෙතනදී කියන්නේ කොහොමද power ISO එකකින් කොහොමද මේකේ bootable pen drive එකක් හදාගන්නේ කියලා. අපි මේ ISO එක power ISO වලින් open කරගන්නවා.
ඊට පස්සේ අපිට පුළුවන් මෙතන උඩ තියෙන tools create bootable usb drive කියනක දාගන්න. ඊට පස්සේ මේක අහනවා administrator run කරන්න අපිට පුළුවන් මේක okay දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනදී අපේ download කරගත්ත iso file එක මෙතනින් තෝරන්න. ඊට පස්සේ අපේ flash drive එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ flash drive එක format වෙනවා. ඒකින්ද මේකේ තියෙන files backup කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් write method එක usb hard දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක start කරලා මේ ෆයිල් එක USB bootable Windows විදියට හදාගන්න හරිම ලේසියෙන්. ඉතින් ওই විදියට තමයි මේ download කරගත්ත Windows 10 ISO එක DVD එකට write කරන්නේ, ඒ වගේම flash drive එකට හදාගන්න. ඉතින් මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් Ruantech Facebook page එකට message එකක් දාලා ඒ ගැන අහන්න. ඉතින් තවත් අලුත් video එකකින් අපි ආයෙත් හම්බෙමු.